ඔබ දැනටමත් දන්නවා මාලිගේ මරණයෙන් පසු සුමාලි මහරජුරුවන් අධෛර්යයටපත් වුණු බව. ඒ අධෛර්යයටපත් වීම කොච්චර දරුණු වූවාද කියනවා නම් විෂ්ණු ලංකා රාජ්‍යතෙක් සුමාලි රජුරුවන්ට එළවලව පහර දෙනවා. ලංකා රාජ්‍යයත් රැක ගැනීමට නොහැකි වූ සුමාලි රජුරුවන් තමගේ දරුවන් 12 දෙනා සමග වෙනත් දේශයකට පසුබහිනවා. මේ කාලය වන විට විශ්‍රවාස මුනිතුමා ජීවත් වෙන්නේ නර්මදාවේ. විශ්‍රවාස මුනිතුමාගේ පළවෙනි විවාහයේ දරුවා වන වෛශ්‍රවණද ජීවත් වෙන්නේ ලංකාවේ. වෛශ්‍රවණ කියන්නේ විෂ්ණුගේ ඉතාමත් කිට්ටු හිතමිත්‍රයෙක්. ඒ නිසා ලංකා රාජ්‍ය විෂ්ණු විසින් වෛශ්‍රවණට පවරා දෙනවා. ලංකා රාජ්‍ය වෛශ්‍රවණට බාර දුන්න විෂ්ණු නැවත භාරතය කරා පැමිණෙනවා. විෂ්ණුට පෙරදී පාතාලයට පැන ගිය සුමාලි රජුරුවන් නොබෝ දිනකින් ලංකා රාජ්‍ය වෙත නැවත පැමිණෙනවා. මේ වන විට දක්ෂිණ දේශේ කාචර ගාමේ රාජ්‍ය පිරිහි ගොස් තිබුණා. වෛශ්‍රවණ වඩාත් බලවත් වී ලංකාපුරයේ සිට ලංකාව පාලනය කරමින් සිටියා. වෛශ්‍රවණ මේ වන විට අහසින් ගමන් කළ හැකි පුෂ්පක යානය භාවිතා කළා. සුමාලි මහරජුරුවන්ට පිරිමි දරුවන් දස දෙනෙක් සහ ගෑනු දරුවන් දෙදෙනෙක් සමග දරුවන් 12 දෙනෙක් සිටිය බව ඔබ දන්නවා. අප කතා කරන රාවණ වෘත්තාන්තේ මහරාවණ රජුට වෛශ්‍රවණ පරදා ලංකා රාජ්‍ය එක්සේසත් කිරීම සඳහා මහරාවණ රජුට අවයම ශක්තියක් වන්නට ප්‍රහස්ත සහ තූමරාක්ෂ යන මාමාවරුන්ට හැකි වුණා. තමා විසින් ගොඩනගන ලද ලංකා රාජ්‍යයට හා මාලිගාවට වැඩි වෛශ්‍රවණ රටපාලනය කිරීම ගැන සුමාලි රජු මහස්සේ කනස්සල්ලට පත් වුණා. වෛශ්‍රවණගේ බලය හමුවේ ඔහුට පසුබට වී සිටින්නට සිදු වුණා. සුමාලි මේවන විට මහලු වියට යමින් සිටියා. වෛශ්‍රවණගෙන් නැවත රාජ්‍ය ලබා ගැනීම සඳහා සුමාලි මහරජුරුවන්ට වෙනත් විකල්පයක් සෙවීමට සිදු වුණා. මේ වන විට සුමාලිගේ සහ කේතුමතී යුවළගේ 11 වෙනි දරුවා වුණ කයිකේසිගේ කුසින් නිපදෙන දරුවෙකුට ලංකා රාජ්‍යයෙන් මෙන්ම ලෝම දිග්විජය කළ හැකි බව සුමාලි රජුරුවන්ගේ ජ්‍යොතිෂ දැනුමට ප්‍රත්‍යක්ෂ වුණා. කයිකේසිගේ කුසින් නිපදෙන දරුවාට වෛශ්‍රවණ පළවා හැරීමේ ශක්තියක් තිබෙන බව සුමාලි රජුරුවන්ට අවබෝධ වුණා. සුමාලි ඇය විවාහ කර දීමට සුදුසු බලවතෙක් සොයමින් සිටියා. මෙසේ සුමාලි රජුරුවන් කයිකේසි කුමරියට විවාහ කර දීමට සුදුසු බලවතෙකු සොයන අතර ලංකාවේ ඍෂිවරයෙකු වූ පුලස්තිට දාව උපන් නර්මදා ගන්තිරේ අසපුවක ජීවත් වන වෙස්සවන නොවත් විශ්‍රවාස මුනිවරයා සිහි වී විශ්‍රවාස මුනිවරයාට පුලස්ත ඍෂි මගින් ලංකා උරුමයක් හිමිවන බව සුමාලි දැන සිටියා. එසේම විශ්‍රවාස තමාගේ රාජ්‍ය බලෙන් අල්ලාගෙන සිටින වෛශ්‍රවණගේ පියාවන බව සුමාලි හොඳ හැටි දැන සිටියා. කයිකේසි කුමරියට විශ්‍රවාස මුනිවරයා විවාහ කර දීමෙන් බලවත් පුත්‍ර තත්වයක් ලබා ගැනීම සුමාලි රජුරුවන්ගේ සැලැස්ම වුණා. සුමාලි රජු කේතුමතී බිසව සමග කතාබහ කොට ඇය විශ්‍රවාස මුනිවරයාට විවාහ කර දීමට කටයුතු කළා.